තීක්ෂණට ඇත්තට මොකද හිතෙන්නේ යගේ සජීවී ගායනයට? ඇත්තට මේ අර හයි පිච් එක එහෙම අර ඒ කියන්නේ පර්ෆෙක්ට් තියාගෙන සිං කරනවා කියන්නේ මම හිතන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයි. අනික දැන් අපි ලොකුවට රිහර්සල්ස් කරන්නේ නැහැ මම හිතන්නේ. අපි හැමෝම ඉන්නේ එක වෙනත් වෘත්තිවල ඉන්න. ඉතින් ඒවත් එක්ක මෙහෙම කියනවා කියන්නේ ෆිස් හැදෙනවා නේ. ඒ කියන්නේ මට දුක මේ ඇයි මේ මම මෙච්චර කල් මේ මෙහෙම මේ තමන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ වලින් එළියට එන්නේ නැත්තේ ඇයි කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඇත්තටම අපේ ගායන ශාස්ත්‍රය ගත්තොත් ගායිකාව ඇත්තටම හරි අඩුයි නෙමෙයි, ඇත්තෙම නැහැ කතා කරන්නේ. අලුත් පරම්පරාවේ ගායන ශිල්පියෝ විතරයි නේ, ශිල්පිනිය හරි අඩුයි. ශිල්පිනියෝ ඉන්නවා හැංගිලා නේද මන්ද අපරාදේ. ඒ මට හිතන කාරණා කීපයක් ඔබ මතු කළා. ඇත්තටම මමත් කල්පනා කළා මේ සජීවී ගැයුමක් මේක. පටිගත කොට නැවත නැවත ගායලා සකස් කරලා සැකසුම් යන්ත්‍රවලට බාර දීලා ගැහුමක් නෙවෙයිනේ. ඒ නිසා මෙවැනි හැකියාවන් සහිත අය ඇයි ඔබ බාර ගන්න නැත්තේ කියන එකයි ප්‍රශ්නේ. ඇයි එන්න කැමති, ඇයි ඔබ බාර ගන්න නැත්තේ කියන එකයි ප්‍රශ්නේ. ඔව් නේද? සත්‍ය එකයි. ඒ නිසා ඔබ ඇයි එකම පිලක් එකම පිරිසක් එකම රෑනක් පසුපසම යන්නේ? ඇයි ඔබ නවකෙකුට ඔබේ හදවතේ ඉඩක් හදන්නේ නැද්ද කියන එක තමයි මම අහන්නේ. නෑ, ඒක තව එකක් තියෙනවා මහේෂා. ඒ කියන්නේ දැන් ඇත්තට මේ අපේ අයියා කියපු දෙයත් එක්ක අද කාලේ දැන් අර අලුතෙන් හැදෙන ගීතත් එක බැලුවට පස්සේ මේ වගේ හඬකින් ඇත්තටම අලුත් කාලේ ගීතයකට ලොකු දෙයක් කරන්නේ නෑ. ඒ කියන්නේ ඇත්තටම හරි ලේසි අලුත් සින්දු. ඒක හරි. හරි මේ කිසි වේරේෂන් එකක් ලොකුට දාන්න දෙයක් නැහැ. ඉතින් අර ඒ සංගීතේ මං හිතන්නේ අපි ඇත්තටම දැන් අපේ අලුත් පරපුරේ අපේ කට්ටිය ඇත්තටම අපි ට්‍රයි කරනවා වෙනස් විදිහේ ලංකාවට ආවෙනික දෙයක් නිර්මාණය කරන. ඒ උත්සාහය තමයි අපිත් ඇත්තටම ඉන්නේ. අපිට අවශ්‍යතාවය තියෙන එතන. ඉතින් බලමු ඉස්සරහට හොඳ හොඳ කට්ටිය එළියට එයි කියලා හිතමු අපි. මේ සියල්ල විදර්ශනත් හොඳට බලාගෙන. විදර්ශන මම හිතන්නේ දැන් නිරෝෂා පවා දැන් මේ වගේ සින්දු කියන්නේ ඇත්තටම. ඒගොල්ලොත් අත ඇරලා තියෙනවා ඒක මතන්නේ. අත ඇරලා කියන්නේ විදර්ශන අත හරින්න වෙලා තියෙනවා. ඒක මෙහෙම එකක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය පසුතලයේ පසුබිම හැදිලා තියෙනවා. එහෙම නිර්මාණ බිහි වෙන්නේ නැහැ. විදර්ශන මට ඔබේ වටිනා කාලයෙන් පුංචි වෙලාවක් දෙන්න. අපි මේ මූණ පොතත් එක්ක තියෙන අපේ සුහද ගනුදෙනුවේ අපි කවිකාරයින්ට කවිකාර සිත් ඇති ඔබට අවස්ථාවක් දීලා තියෙනවා. ඔබේ කවිය අපේ මූණ පොතේ අපේ පිටුවට එවන්න. අපි තෝරාගත්ත කවියක් හැමදාම වැඩසටහන ඇතුළතදී කියවනවා කියලා. අපි මේ සතියේ තෝරගත්තේ සුගත් අමරසිංහ. සුගත් අමරසිංහ කියන අපේ මූණ පොතේ හිතවතා දැනට ජීවත් වෙන්නේ නයිජීරියාවේ. ඔහු ලියලා තියෙන මේ ප්‍රස්තුතය ඉතාම වැදගත් ප්‍රස්තුතයක්. ඒ තමයි ඔහු සටහනක් තියලා තමයි කවියට යන්නේ. මල්වර වූ දිනේම අල්ලපු ගෙදර අයියාගෙන් දෙතොල් හාදුවා. මේක තමයි පුවත. බලන්න මේ පුවත මොනතරම් භයානකද කියලා. ඔහු ලියනවා මෙහෙම. හින වුණා සමන්මල් හිස මතට වැටෙද්දී, විසිරුණා පිණි බින්දු මැටිකලය බිඳෙද්දී, වැගිරුණා කිරි කඳුළු කොස්ගහට කොටද්දී, දෙපළු විය පොල් ගෙඩිය ගේ තුළට ඇදෙද්දී. රූපක මවනවා. අත්පොඩියේ සුලං පහරට පහනත් නිවා, කහපාට මල්ගවුම අලුතෙන්ම මස්සවා, චේන් පොඩියක් කරට අරුංගල් කනටලා, උදා ඉරපිනිදියෙන් විකසිතව නැහැවුණා. නිවිනිවි දිලීයයි ගේවටේ බල්බ් වැල. මෙන්න කවිය පටන් ගන්නවා සමාජ කාරණාවට ගහන්න. නිවිනිවි දිලීයයි ගේවැටේ බල්බ් වැල, සහරා ප්ලෑෂ් බෑක් කෑගසයි සවන්වල. මේ සහරා ප්ලෑස් සංගීත කණ්ඩායමත් එක්ක ප්‍රශ්නයක් නෙවෙයි. ඒකේ සමාජ කාරණාව කියන්නේ. බෝතලුත් හිස්වෙයි එකින් එක මේසවල, මල්වරය විකුණුනා සාදයේ පෙලින් පෙළ. මෙන්න දැන් විකිනෙනවා. අමතකයි සියල්ලට දෝනි ගෙයි කෙළවරේ, බැලුවා එකින් එක තෑගි ටික කළුවරේ, හෙමින් දොර ඇර ඇවිත් උඩහා අයියා කාමරේ, තොල් තෙමීගෙන ගියා පළමුදා මල්වරේ. මේවා එදිනෙදා සමාජය තුළ අපිට දකින්න ලැබෙන කාරණා. ඉතින් ගීතයක් අරගෙන ඇවිත් ගීතයේ විචාරය තුළට ගිහිල්ලා එහි තියෙන සාහිත්‍යමය සහ සමාජ කාරණා කතා කරන අතරතුරේ මෙවැනි කවියක් අරන් ඇවිත් ඒ කතා කරන්නේ එමම තමා.
මේ මෙසේ සිදු නොවන්නේ කොතනදයි ඔබ දන්නේ නම් වහම අප වෙත වාර්තා කරන්න. අපි කැමති ඒ අයත් එක්ක අත්වල් බැඳගන්න. දරුවන්ගේ මල්වරය විකුණන්න එපා. අපි යන් අපේ ඊළඟ ගීතයට. සුන්දර ගීතයක්. කරුණාරත්න දියුල්ගෙනේ මහත්මයා ගායනා කරන ඔහුගේ ඉතා ප්‍රේමණීය හඬින් මේ ඇසට අසුවන මායිමේ මේක අපි ඉතාම ආදරෙන් අපේ පාසල් වේදි පවහපු ගීතයක්. ඔබ අපේ වැඩසටහනට ගෙනවිත් තියෙනවා. ආමන්ත්‍රණය කරන්න ප්‍රේක්ෂකව. මම මේක අරන් ආපු ප්‍රධානම හේතුව මම ප්‍රේමයේ විප්‍රලම්භ ශුංගාරය කියන්නේ අපි කියන්නේ විරහයේ ඒ රසය මේ තරම් කදිමට දැකපු ගීත 14කින් 14ක් තේරුවත් මම හිතන්නේ මට උඩින් වෙන්නේ මේක. ඒක එක. හැම මේක ගන්න ඊළඟ කාරණේ තමයි විශේෂයෙන්ම අපේ පැරණි සාහිත්‍යය අපේ සම්භාව්‍ය සාහිත්‍යය නැවත කොහොමද මේ නවීන ගීත කලාවට ගන්න කියන අභ්‍යාසය මම දකිනවා මේකේ. විශේෂයෙන්ම සුළු කලින් උදාවත කියන මේ ගුරුළු ගෝමින්ගේ ධර්ම ප්‍රදීපිකාව ඒ හරහා තමයි ආදර්ශය එන්නේ. කියන්නේ ඒක විසින් අරගත්ත ගීතයක් ඒකේ තියෙන රූපක මම හිතනවා ගුණදාස කපුගේ සංගීතයත් එක්ක එකතු වුණාම අර විශේෂම සුළු කලින්ගු කුමරු හා විශේෂම සාගල් නුවර මදුරජ්ජුරුවන්ගේ දියණිය අතර ඇතිවන ඒ සම්භෝගය සායි වෙන්වීම විරහවේ සියල්ලම තියෙන මොකද ඒ සුළු කලින්ගු දාවතට අනුව ඒ දෙන්න හම්බෙන්නේ ගහක් උඩ මේ මොකද්ද මේ කුමාරී ඉන්නේ අඹ ගහක් උඩ ඉන්නේ. එතකොට මේ සුළු කලින්ගු කුමාරයා එනවා. එයා කියනවා මේ ඔයා වර්ණනා කරලා ඒ භාෂාවෙන් වර්ණනා කරලා කියනවා මේ ඔයාගේ හිත ගලක් උනේ කොහොමද කියලා. මෙච්චර දේවල් මෙච්චර චමත්කාර ජනක විදියට මහා බ්‍රහ්මයා ඔයාගේ ශරීරය මවලා තියෙද්දි ඔයයි ගලක් උනේ ඔතනින් එක් බහින් නැද්ද වගේ එකක්. එතනින් පස්සේ ඒකාන්ත් කවුද ඒ කුමාරි බහිනවා බැහැලා ඒ දෙන්න ඒ මොහොතම ලිංගික සම්භෝගයකට එළබෙනවා. ඒ වෙලාවෙම වෙනවා. හරි. එතකොට මම හිතන ඒ කාලේ ඒ සාහිත්‍යයේම ගැටලු තිබෙත් නැහැ. ඉතාම චමත්කාර ජනක විදියට ඊට පස්සේ ඒ දෙන්නගේ වෙන්වීම විරහව ඒ වේදනාව තමයි මේකේ ඒක නැවත යාවත්කාලීන කරලා තියෙන්නේ. අපි ආපහු අපේ පැරණි සාහිත්‍ය කරා මම කියන්නේ ලංකාව විතරක් නෙමෙයි විදේශීය සමන් කියන්නේ ඒක පෙරදිග අපරදිග දෙකේම මම හිතනවා අපි නැවත යන්න ඕනේ විශේෂයෙන්ම අපේ රටේ සම්භාව්‍ය සාහිත්‍යය. දැන් අපිට උගන්වනවා සිංහල සාහිත්‍යයට උගන්වනවා නමුත් මම හිතනවා ඒක උගන්වන විදිය සාය දරුවන් එක්ක ඒක සම්බන්ධ වෙන්න විදිය ලොකු ගැටලුවක් තියෙනවා. එතකොට මම හිතන්නේ එවැනි પરම්පරාවක් දැන් අවසන් වෙමින් යනවා. දැන් මහින්ද සානායකල වගේ ඒ සාහිත්‍ය නැවතකට රත්නශ්‍රීල වගේ දැන් යාගෙම තියෙන අජානේ ස්කූටර් වගේ එකක් ඒක තියෙන්නේ ශ්‍රීකාල කන්‍නි වස්තුව. එතකොට මේ සියල්ල ඒ කියන්නේ අපේ අතීත ජනකතා අපේ අතීත විත්ති හරි මේ සියලුම ඉතාම වර්ණවත් සාහිත්‍යයක් අපිට තිබුණේ. මේ සාහිත්‍යය නැවත කොහොමද අපි කැඳවන්නේ අලුත් තත්ත්වය තුළ? ඒක අලුත් විදියට ඒක ප්‍රතිනිර්මාණය කරන්න කොහොමද කියලා. ඒ කාරණේ මම හිතන්න ඕනේ කියලා. දෙවැනි පදමාලා නිර්මාණය කරපු විශිෂ්ට මේ ගීවන්ත රචකයන් කවියන් හිටපු රටක්. තවමත් ඒගොල්ලෝ ඉතුරු වෙලා ඉන්නේ ඒගොල්ලෝ වයසයි දැන්. ඔලු මේ ඒගොල්ලන්ට මේ ඒකට ප්‍රවේශ වෙන විදියක් නැහැ. දැන් අලුත් પરම්පරාවක් ඕනේ. අලුත් પરම්පරාවක් ඕනේ. හැබැයි අලුත් પરම්පරාව දැන් අතන ඉන්නේ එක තමයි අපි අර ඉස්සලා ආරම්භයේදීම මෙහෙටසනානේ කතා කරපෙගේ ගැටුවනේ. ඒක තනියම මුදවා ගත යුතුයි. ඒකට කතිකාවක් අවශ්‍යයි. සැලස්මක්. සැලස්මක් කතිකාවක් භාෂාව පිළිබඳව සංස්කෘතිය පිළිබඳව අවශ්‍යයි. ඒක නූතන කතිකාවක් අවශ්‍යයි. ඒ කියන්නේ පැරණි අර ඒ ගල් ගැසුණු අර වැඩවසම් යල්පිනිනු එතන හිර වෙන්නේ නැතුව අතීතය නැවත මං කිව්වේ ඒකයි අර ඉස්සෙල්ලා වාචින පුනර්ජීවනය කරන්න. අතීතයේ අගතියක් කරා යන්න නෙමෙයි. අතීතය කරා අපි ඒ පල්ලම් බහින්න නෙමෙයි. මේ අතීතයේ අපේ ධන නිදාණය, භාෂා කෝෂ්ඨාගාරය, ඒ සාහිත්‍ය සම්පත මේ නැවත වඩා හොඳින් මං කියන්නේ ඒකට අවශ්‍ය පදමාලා නිර්මාණය විය යුතුයි. මම දන්නා ඒක කොතනින් පටන් ගන්නද කියලා. මේ අවසාන වශයෙන් මම හිතන්නේ මේ ගීතය බැලුවොත් අපිට දැන් මම හිතන්නේ මේක ආරම්භ වෙන්නේ ඇසට අසුවන මායිමේ බඹර සනකිලි මල්වනේ. එක මල් විලක් තියෙනවා ඉදිරියේ. හරි. මෙන්න අපි හිතමු දෘශ්‍ය රූපයක් විදියට. ඇසට අසුවන මායිම, ඇසට පෙනෙන මානෙම තියෙන්නේ එක් මල් විලක බඹරුන් තම කුල්මත්ව සනකෙලි මේ සනකෙලි සිරි මවනවා. අනිත් පැත්තේ ඒකත් එක්ක මෙන්න ඊළඟ පදමාලාව ලසෝල් ලැබිගුණ යවිලුනාසිත. එතකොට මේක වනයක්නේ. මේක විලක් තියෙනවා, විලේ මබරු නටනවා. අනිත් පැත්තේ තියෙන්නේ ඒ කියන්නේ ඒක ලසෝල් ලැබුගිනි.
හදවතේ වේදනාවේ ශෝකයේ ලැබුගිනි අවිලිට සිතක් බලන්න මේ දෙක එකට තියෙනවා ඒක හරිම ලස්සන වෙන එතනින් ඒ කියන්නේ එක පැත්තක මල් සනකෙලිය හය පැත්තේ ලැබුගින්නක් හරි මේ දෙක එකට පැවතුලා අපිට රූපයක් මවන ඊට පස්සේ සියපතක් මත විසුල පිණිකට සැඩ සුලං වැද සරසරින් හෙත ඒකත් එහෙමයි ඒ කියන්නේ අපි අපිට පෙන්නනවා ඔව් මිනිගේ නෙළුම් මලක් උඩ පිණිකට පිණිබිඳු දහස් ගන්නේ තියෙනවා ඒක සැඩ සුලං වලින් ඒක වැටෙනවා එතකොට ඒකත් එක්කම අපි ටක් ගාලා අර ඒ දෘශ්‍ය රූපයකට ගෙනියනවා සංකල්පීය රූපයකට ගෙනියනවා ඔබෙන් හගෙන් රිදවුම් ලැබුණ මොහොතක ඔබේ වතමට නැගේ සිහියට හරි එතකොට මේක අපිට කියන්නේ මේ කඳුළු ගැන මුකුත් කියන්නේ නේ මේ කඳුළු වැටෙනවා කියන එකක් අපිට ඒ භාෂාවට ගේන්නේ එතකොට අපිට පෙන්වන්නේ අර රූපකයේ හරහා කාව්‍යෝක්තියක් ගොඩනගනවා අපතුල ඇති කරන රයිට් එහෙමනම් මොකද්ද මේ මගෙන් රිදවුම් ලැබුණා ඒ කියන්නේ මම බැන්නාම මම ටිකක් උස්සලින් කතා කිරීමක් හෝ මං විසින් කෙරෙච්ච වරදක් නිසා එවැනි මොහතක ඔයාගේ මූණ ඒකට ඒ මූණයි අර සැඩසුලන් වැදිලා පිණිකට විසින් මූණයි අතර සමෝදානයක් හදනවා අර සිනමාවේ තියෙන එකිනෙකට රූප දෙකක් ඡේදනය කරලා තුන්වෙනි අර්ථයක් මතු කරනවා මොන්ටාජ් එකක් ඔව් මොන්ටාජ් එකක් ඒකට ඒක ඊටාම ලස්සන දෙයක් ඉතින් අනිත් එකත් එහෙමයි සතර රත පෙති විහිද විකසිත ඒ කියන්නේ මලේ මල්මී මම නිරු දෙක සතරාති විහිදෙච්ච මලක මල්මි මකරන්දයන් වැටෙනවා ඒ මොකද ඒක වැగిරෙන විදිය දකින්නවා එතකොට ඒ රූපය පෙන්නනවා ඒ රූපයත් එක්ක අනිත් පැත්තක පාට පෙන්න ඔබේ ලවණත ඔබේ තොල්වල සැදුණු මීවිත මත්කලා මතකයි මගේ සදයික කියන්නේ ඒ කියන්නේ මොකද තොල් සිප ගැනීමක්ද කියන එක හගවන්නේ ඒක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් හැබැයි එයාගේ මගේ පෙම්මතියගේ වෙන්නුණු පෙම්මතියගේ ඒ තොල්වල පිරුණු මී බඳුන් නැත්නම් මේ මී විතේ මකරන්දේ විසින් මගේ හදවත ඒක ඒ හදවතයි මත් කරන්නේ. ඔව්. එතකොට මං කියන්නේ සිරුර නෙවෙයි. ඔව්. ඔව්. සිරුර නෙවෙයි. ඒ කියන්නේ හදවතයි සිරුරයි අතර තියෙන ඒක මිතිය. ඒක මිතිය. ඔව්. ඒතකොට ලිංගිකත්වයේ අර ඊනියා ශාරීරික ලිංගිකත්වයේ වෙනුවට ලිංගිකත්වයේ ප්‍රහර්ෂය පවතින ආදරයේ ආදර ලිංගිකත්වයේ ප්‍රහර්ෂය පවතින්නේ. වක්‍රෝත්ති හොඳින් පාවිච්චි කරලා. වක්‍රෝත්ති හොඳින් පාවිච්චි කරලා දරන. ශරීරයයි ආත්මයයි ඇත්ත ආත්මයයි අතර ඒක මිතියක් තුලනේ අපිට ඒ කියන්නේ දැන් සින්දුව අහන්න ඕනේ වගේ කතියකුත් තියෙනවා ඔව් ඔබ ඉතා අපූර්වට අපි එතෙන්ට අරගෙන යනවා ඒ නිසා තව යමක් කියනවා නෑ ඒක තමයි මට ඒගෙන උමනාවුනේ මෙන්න මෙහි අර ඒ කියන්නේ මේ විචිත්‍ර චින්තාව සංකල්පීයව ගොඩනගන්න ඕනේ භාෂා ව්‍යුහයක් හදන්න ඕනේ කියන එක ඒ කියන්නේ අපිට දැන් නැති වෙලා තියෙන්නේ දැන් අපි මං ස්ථීනේ කියලා වැඩසටහන ගීතයන් වෙනුවෙන් විශාල කාලයක් එන නිසාම මම හිතනවා ඒ කියන්නේ මේක අහන බලන සුවහසක් ජනතාව අතර ඉන්න නිර්මාණශීලී මිනිස්සු හිතන්න ඕන කාරණේ තමයි අපිට නැති වෙලා තියෙනවා මේ භාෂාව එක්කත්ක විනාශ වෙලා තියෙනවා භාෂාව ජාතිවාදීන්ගේ ഘോഷාකාරයන්ගේ ඒක ඔවුන්ගේ හඬ විසින් මේක දූෂණය කරලා තියෙනවා අපි නැවත අපේ මේක පිළිසකර කරගන්න යුතුයිසා අපේ පරණි භාෂාව සහ අපේ නවීන භාෂාව අතර අන්තර් සම්බන්ධයක් හදාගත්ත අලුත් කතිකාවක් සංගීතයට ගීතයට අවශ්‍ය කරනවා එක යුගයක් ඉවරයි. අලුත් යුගය තවම ඇවිල්ලා නැහැ. ගීතයට යමු අවසාන වශයෙන් මම පුංචි ප්‍රශ්නයක් අහන්න කමන්නේ. විප්ලම් සුංගාරේ හොඳට විඳලා තියෙනවද ඔබ? ඔව් නිර්මාණ තුල නෙවෙයි. ඔව් විඳලා තියෙනවා කියන්නේ මගේ ජීවිතය ඇතුලේ මගෙන් ඒක විඳපු අයත් ඉන්නවා. ඔබ විඳලා නැද්ද? අවස්ථා තියෙනවා හැබැයි මම හිතන්නේ වැඩිපුරම වෙලා තියෙන්නේ ඔව් ඒක වරදක් විදියට ගත්තත් මගේ ජීවිතේ මම පසුතැවෙන වෙන දේවල් තියෙනවා ඒක මම ආදරේ ඒ චමත්කාරයේ විදින මොහොතවල තියෙනවා ඒ අදක් තියෙනවා ඉතින් ප්‍රේමයේ මම හිතනවා විප්ලම්භ ශුංගාරය අනේකාට කොහොම ඇද්ද කියන ඒ වේදනාව මට තියෙනවා ඒ කියන්නේ අනේකා විදින විරහව පිළිබඳ ඒ විරහවේ කොටසක් මම මගේ කරගෙන ඒක විදින අතීතයන් අත්දකින් තියෙනවා විදර්ශන ඇත්තටම ප්‍රේමය නැමැති ප්‍රස්තුතය ඇතුලේ ඔබ නිසා අතිශය වේදනාවට පත්වෙච්ච පාර්ශවෙ ඉන්නවද ඔය ඉන්න පුළුවන් මං හිතන්නේ නෑ ඉන්නවද ඔව් අතිශය කියනවට වඩා ඉතින් මං හිතනවා ඒක හරි සංකීර්ණයි ඉතින් ඒ ඉන්නවා ඔව් ඔව් ඉතින් අපේ ඒ ප්‍රේමය ඇතුලේ වෙච්ච ගනුදෙනුව තුල ගනුදෙනු ප්‍රේමය ආපු ගමන් වග ඒක තනකවත් ඔබේ හිත ඔබට කිව්වේ නැද්ද කෑ ගහලා ඔබ වැරදි කියලා
ඔව් මට හිතච්චේවා තියෙනවා මං වැරදි ඒකම මම සාධාරණයි කියලා හිතච්චේවත් තියෙන හැබැයි වැරද්ද වැරදි කරගන්න බෑද ඒතකොට අපේ ප්‍රේමයේ සමහර දේවල් තියෙනවා ප්‍රේමය ඇත්තටම අසාධාරණෙන් බිඳපැටීම් කියලා හිතන ඒවා පොඩ්ඩක් පසු ආවර්තිත දේවල් අපිට පහුවෙලා හිතෙනවා නමුත් එක්තරා මොහොතක ඒක සාධාරණීකරණය වෙනවා ඒක මොහොතක අපිට ආදරේ කරන කෙනා වෙනුවෙන්